අපි ආවා මේ පිළිකුත්තු නෙමේ මාලිගාතන්න රජමහා විහාරයට අපි ආවා. අපි ඇත්තටම මේ හදිසියේ ගත තීරණ තමයි මේ මාලිගාතන්නට එනවා කියලා. ඉතින් ඔයගලන්ට පේනවාද මේ මාලිගාතන්න දැන් ගොඩක් ලේසි අපිට උඩට එන පයින් එන්න ඕනේ නැහැ. අපේ ඇත්තටම ඔයගලන්ට පේනවාද ඉස්සරහින් බැලුවොත් අපේ නඩේ ගුරා යනවා. ගුණයා තමයි අපේ ඇත්තටම නඩේ ගුරා. අර පේන්නේ මේ ගුණයාගේ තනක් මේක. ඉතින් ගුණයා අපි එක්කන් යනවා මාලිගාතන්නට. අපි ගිහින් බලමු කොහොමද කියලා මාලිගාතන්න. දැන් මම ඔයගලන්ට අහන්න මේ ඉරංග මාත්‍යාගෙන් මේ වගේ තැනකට ආවම යන මොනවාගේ හැඟීමද ඇති වෙන්නේ කියලා. ඔයාලා මොනවාගේ හැඟීමද ඇති වෙන්නේ මේ පිළිකුත්තු නෙමේ මාලිගාතන්නට ආවහම? පිළිකුත්තු නේ මාලිගාතන්නට ආවහම හරිම සිසිල් බවක් දැනෙනවා මේ ගස් කොළම. දැන් අර බලන්න මූණ මූණ බලන්න මූණ ටික ඉන්න කරන්නේ. මට මෙයාගේ මූණ දැක්කම නම් හිතෙන්නේ වැඩි කැමැත්තක් නැහැ වගේ. මාලිගාතන්නට ආපු එක ගැන මම කැමතිද? හරි කැමතියි. ආගමික සිද්ධාස්ථාන වැඳ පුදා ගන්න. ඔව්. එහෙනම් අපි ගිහින් බලමු. දැන් ඉතින් ඇන්ටි මොකද හිතෙන්නේ මේ මාලිගා කන්දට තරණය ගැන? මාලිගා කන්ද තරණය කරලා තියෙන හන්දේදී මට හිතෙන්නේ දෙයක් නැහැ. දැන් දෙයක් නැහැ. මම තරණය කරලා තියෙනවා. ඒ තරණය කරපු කාලේ මේ වගේ තිබ්බද? නෑ නෑ මේ අර පාරෙන් නම් පයින් එන්නේ. ඔහොම හදලා තිබුණෙත් නෑ. ඒකනේ දැන් හොඳයි. බස් එකෙන් බහැලා දැන් හොඳයි. බස් එකෙන් බහැලා එන්නේ අපි. මාලිකා කඳු පන්තිය තරණය කරන්න පටන් ගන්නකොට අපි පේන්නේ මෙන්න මේ වගේ ලස්සන view එකක් තමයි පේන්නේ. ලොකන් මම පෙන්නොත් එහෙනම් මේ වගේ ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. අර පැත්තේ තියෙන විකන්ද පැත්ත බංගලාව තියෙනවා. දැන් අපි මේ කඳ නගින පටන් ගත්ත විතරයි. ඉතින් අපි ගිහින් බලමු. ඔයිසරාට දැන් මේ බලන්න අපි මේ ගිර දුර්ගේ තරණය කරගෙන යන විදිය. හරිම ලස්සන පාරවල් ටිකක් තියෙන්නේ. මේක දිගේ ඉතින් මෙහෙම යන්න ඕනේ. අපි ඔයගලට මේ දර්ශන ගේන කොච්චර මහන්සි වෙනවද කියලා බලන්න. දැන් මේ වලගම්බා රජ සමයේ තිබ්බව තමයි අපි මේ පෙන්න යන්නේ ඔයගලන්ට. ඇත්තටම මේ ගල්ලෙන් අතර ගිහිල්ලා මේ බලන්න මේ අසරණ යන විදිය. කවුද මේ ඉඳලා? වලගම්බා රජු. සේන සංවිධානය කරලා. දැන් ඔයාලට පේනවද මෙතන? මේ විශාල ලෙනක් ඇතුලෙන් තමයි මේ ගමන් කරන්නේ. දැන් බලන්න මේ ස්ථානේ කොහොමද කියලා. ඔයාලට පේනවද මෙතනින් බැලුවාම කොහොම පල්ලෙහාකට බහින්න තියෙන්නේ? කොළ සෙට් එක තාම එනවා. බලන්න. එතෙන් අපි යන්න ඕනේ කොහමද? මේ කඳ නැගගෙන. ගුණේ අපිට තව කොච්චර යන්න තියෙනවද? ආවගේ යන්න තියෙනවනේ. හරි. යමු. සමහර ගුණේ කිව්වොත් එහෙම දැන් මේ වගේ ටුවර් පැකේජ් එකක් ඔයා කරන්න කීයක් වගේද? කැමති ගානට සෙට් කරලා දෙනවා. ඔව් දැන් ඔයා සාමාන්‍ය පර් හෙඩ් ද නැත්නම් ගෲප් එකකටද? මම බලාගෙන රටේ ඉන්නම් ආපු උන ගාන වැඩි. එහෙමයි. සාමාන්‍ය කීයක් වගේද අපිට දල්ලා දහසක් ගන්න? ඩොලර් වලින් ගන්න. ඩොලර් කීයක් වගේ ගන්නද ඔයා? මේ වගේ 100 200ක් ගන්නම වගේ. සාමාන්‍ය මේ ටුවර් එකට පැය කීයක් වගේ යනවද? 3-4යි. පැය 3-4යි. පැය 3-4ක් ගමන නේ? මෙතන මම පෙන්නන්න මෙතන විශේෂ ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි අකමැත්තෙන් වුණත් මේ ගමනක් ඇවිල්ලා කැමැත්තෙන් වගේ ඉන්නවා වගේ එක උදාහරණයක් මම මෙහෙම ස්ලයිඩ් කරගෙන යනවා මෙහෙම. දැන් මේ අතරේ අපිට පේනවා මෙතන ශ්‍රමදාන කාර්යයක් සිදු කරනවා. ඔව් මෙතන ශ්‍රමදාන කාර්යයක් සිදු කරන කට්ටිය. ඔව් මෙදුවයි මිගාරි එකම දිහේ ඉන්නේ. නෑ නෑ මේ නෑ හම්බෙලා තියෙන අපේ ගමේ. දැන් මේ මොකද්ද මේ කරන වැඩේ? අද මොකද්ද? පින්කමක් තියෙනවා. පින්කමද? අපි පින්කමක් තියෙන උඩමගුවේ. ආ. ඒක නිසා ඉතින් සුද්ධ කරනවා. එහෙනම් අපි ඉක්මන යමු උඩමගුවට. පින්කමට කලින්. ඔව්. හිතා සෙනගෙනවන්නේ. ඔව්. දැන් ඒක තමයි කියන්නේ අපි මේ වගේ තැනකට එනකොට මේ වගේ ගයිඩ් කෙනෙක් එන්න ඕනේ කියලා. ගමේ කට්ටිය අඳුරන ගුණේ අයියා. ගුණේ අයියා ගුණේ ඇත්ත එක්ක එන්න කියන්නේ ඒකයි. ගුණේ අයියෝ ඕන කෙනෙක් දන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ගමේ. ගමේ කොල්ලෝ. දැන් මම මේ ඔයගලට පෙන්නන්නේ මාලිගාතන්නේ විශේෂම ස්ථානය. මෙන්න මේ තමයි මේ දෙබොක්කා. ඔබ බලන්න ඔයගලට පේනවා ඇති මෙතනින්. මේක අයිකනික් ස්ථානයක්. ඒතරම් හරිම
ලස්සනයි. ඔකන බලා ගන්න පුළුවන් මෙතන. මේක තමයි ඇත්තම දේ. මේ මාලිගා දැන නේ ඕන කෙනෙක් දකින්න ඕන එක. දැන් අපි සෙල්ෆි ගන්නවා එක එක දේවල් කරනවා. මේක තමයි මාලිගා දැනට ආවයි කියන්න කාටද පෙන්වන්න පුළුවන් දේ. දැන් මේ මාලිගා තැන්නේ ගල් දෙබොක්කා දිගේ තමයි මම මේ යන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන ඇති ඕනම දෙයක් කළොත් අවසානයේ අපිට හම්බෙනවා නවතින පුළුවන් තැන. ඒ වගේ තමයි දැන් මං එක පර්වතයක එක ස්ථානයකට නැගගත්තා. තව යන්න තියෙනවා. ඒ වගේම තව උසකට තව යන්න තියෙනවා. අපිට ගිහින් බලමු කොහොමද කියලා. මාලිගා තැන කියන එක පුංචි සිරිපාද වගේ තමයි. උගන්න පේනවා ඇති මහා කන්දක් අපි නැග්ගා මෙතන. තවත් ඒ වගේම තියෙනවා මහා ගිරිගුල තරණය කරන්න මෙතනින් එහාට. ඉතින් අපි කොහොම හරි මේක තරණය කරන්න ඕනේ. උගන්න පේනවා ඇති කොච්චර සුන්දර ස්ථානද මේ යන්නේ කියලා. ගම්පා දිස්ත්‍රික්කයේ මාලිගා කන්ද පුරාණ රජ මහ විහාරය. අනේ මම හිතනවා මගේ අවසන් නැවතම් පුලේ එක් සංදි ස්ථානයකට ආවයි කියලා. මෙතනින් පස්සේ තියෙන ඇත්තම පන්සල අර ගිහින් බලමු එක. ඉතින් මිතුරනි කන්ද ගොඩක් තරණය කළා. මොකද පේනවාද මා විශාල කන්ද. මේ බලකොට ලස්සන සුන්දර දර්ශන දිනවල කියලා මෙතන බලනකොට. අපි දැන් මේකට ඩ්‍රෝන් එකක් දාලා ඩ්‍රෝන් එක ඩිප්ලොයි කරලා බලමු මොන වගේ දේවල් අපිට දකින්න හම්බෙයිද කියලා. අපි අනිවාර්යෙන් පන්සල පේනවා. දැන් චෛත්‍ය මෙතෙන් ගත්තාම පොඩ්ඩක් එහෙන් බලමු චෛත්‍ය හරියට. දැන් ඔන්න අපි සුන්දර මාලිගා තැන්න පරිසරයට ආවා. දැන් කට්ටියට මහන්සි ගොඩක්. මෙතන දෙන්නෙක් ඉන්නවා පාර්සෙල්ලම් කරනවා. මෙතන අපේ ඇන්ටි ඉන්නවා. මහන්සිද? මහන්සි නෑ නේ. ඕන කන්දක් නගින්න පුළුවන් නේ. ඊතර අපේ මේ යුවල ඉන්නවා නව යුවතිපති. මොකද නම් ඉතින් මේ ගමන ගැන වාගේ අවංක අදහස අපිට දෙන්න බලන්න. හරි සතුටුයි. අම්මට මොකද හිතෙන්නේ? ඔන්න ඉතින් මේ දැන් අපි මේ ඉන්න ඕගාන පේනව නේද මෙතන? මේ මාලිගා තැන්නේ කඳු මුදුනේ ඉන්නේ. හවස 3යි වෙලාව. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා මේ පැත්ත. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මෙහෙට. ඔයාලා ඇවිත් දැක් ගන්න පුළුවන් කවි. කොච්චර ලස්සනයිද කියලා. දැන් මේ 31 වෙනිදා අපිට පින්කමක් වෙනවා. ඒ පින්කමට මේ කට්ටිය මෙතන සූදානම් වෙනවා. දැන් මේ පන්සලේ උඩ දැන් මේ අලුතෙන් හදන දේවල් තියෙනවා මෙතන. අපිට බලා ගන්න පුළුවන් එහෙම ගියොත්. ඊට අමතරව දැන් ඔයගොල්ලන්ට පේනවාද මෙතනින් බැලුවම මේ ගම්පා දිස්ත්‍රික්කයේ මේ පැත්තට පේනවා බොහොම ලස්සනට. බලන්න කොච්චර ලස්සනයිද කඳු උඩින් කොච්චර අලංකාරයක් තියෙනවද මේ ගල් දෙබොක්කාව.
හරිම ලස්සනයි. එම මෙතනට ගියොත් අපේ කස්ටි ඔක්කොම හැක්කලා වතුර නැතුව මේ කඳුළු වතුර නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න වතුර අරගෙන එන්න මෙහෙට එනවා නා. එනගේ මොකද ප්‍රශ්නේ? මොකද දුක වෙලා තියෙන්නේ? දුක වෙලා තියෙන්නේ අපි සිංගප්පූරුවේ අපේ කමේ. ඔව්. අපේ ආදරේ. ඔව්. අපේම කියන සහෝදරයෝ වගේක් අපේ ආශ්‍රය කරගෙන හිටියා. අපි හරි ආදරේ ඒගොල්ලන්ගේ හිටියේ සිංගප්පූරුවේ. ඔව්. අපි ආවා ලංකාවට නිවාඩුවට. ඒ ආවහම අපේ සහෝදරකම් බිඳලා ගියා. යාළුවෝ බිසි වෙලා අපිත් එක්ක එළියට යන්න වෙලාවක් නැති වෙලා අපි කොයි හරි යන්න කතා කරනවා. අරගොල්ලෝ හම්බෙන්න දිනවා, මේගොල්ලෝ හම්බෙන්න දිනවා. හරි වැඩ ඒගොල්ලෝ. සිංගප්පූරුවේ අපි කොයි හරි යන්න නිකන් යන්න විතරයි කියන්න ඕනේ. හා හා කියලා ගේ ඇතුළට වැවිල්ලා තියෙනවා. දැන් මේකද කොහොමද? ඒක මොකද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? අනේ නමන්න නැතු සිංගප්පූරුවේ. සිංගප්පූරුවේ ඉන්නේ අනේ නමන්න නැතු කාත් කවුරුත් නැතු ඉන්නන්ද අපි ඇඟේ එල්ලිලයි. ලංකාවට ආවම නෙවෙයි අර ඇයි මේ ඇයි ඒ ඇයි. ගුණා. ක්‍රිප්ටෝ ගුණා ඉන්න. ක්‍රිප්ටෝ ගුණා ඉන්න අර වැත්තේ. ඒ වරෙන් මේ ඇන්ඩිය වහන්න වරෙන්. පස්සේ යනවා. ඒ වරෙන් ඇන්ඩිය වහන්න පොඩ්ඩක්. ඒ වරෙන් කේතෝද? මොකද දැන් මේකට හේතුව? ක්‍රිප්ටෝ ගුනේ ක්‍රිප්ටෝනේ අතන ක්‍රිප්ටෝ ගුනේ තමයි මෙතන ස්කෑම් ඩය ස්කෑමර් කෙනෙක් අතන. ඒ කියන්නේ අපි අමාරුද අපේ රුපියල් කෝටියක් අයින් කරපු ඔය ගලෙන් පල්ලේ රල්ලු කරු. CRA ZY MADZ ඔක සබ්ස්ක්‍රයිබ් කරන ඔක ටැග් හම්බෙනවා මේ ගුණ අයියා ගන්න. CRA ZY MADZ රතු පාට වගේ තියෙන. ක්‍රේසි පිස්සු මැඩ්. දැන් පොඩ්ඩ ඩේන්ජර්ස් ප්ලේස් එකක්. දැන් ඔයගොල්ලන් පේනවාද අපි අද හවස 3යි. අපි ඇත්තට මේ වෙලාවේ තමයි මේක උඩට එන්න ඕනේ. නමුත් අපිට අද හවස 5ට පොඩි පාටියක් තියෙනවා. ඒ හින්දා අපි මේකට බැලන්ස් කරගන්න ඕනේ හින්දා අපි යනවා මෙතනින්. අපි තමෙන් ලංගිත් බයෙන් යනවා. එයාට මේවා පුරුදු නෑ. මේ වගේ ඇවිල්ලා මොකද එයා ප්‍රති සුමට හැදිච්ච එක්කනේ. ඕකන් තේරෙන ඇති මේ එන විදිහට. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි මාලිගාව තැන්නේ ගමන. කන්ද උඩට ගිහිල්ලා දැන් එන ගමන් ඉන්නේ. ඉතින් ඕගලන්ට කියන්න ඕනේ මෙතනට එනවනම් මේ හවස 3 වගේ හොඳයි ටයිම් එක මෙතනට එන්න. ලොකු විශාල කන්දක් තරණය කරගෙන එන්න වෙලා තිබ්බෙන්. අපි චමිල්ලගෙන් හමු මොනවාද වාගේ මේ ගමන ගැන වට මොනවාද හිතෙන්නේ කියන බලන්න. හරි මං චමිල්ලගේ අමතක කරලා ගමු මේ මෙයාගෙන්. රයිට් මේ ශිවන්ති ලංගේ කියන බලන්න මේ ගමන ගැන වට මොකද හිතෙන්නේ? ගමන සුබයි. ඊට පස්සේ ඔය දාන්න පුළුවන් කියලා. අද මම කිව්වා කියන්නේ මම කපන්න කොටන්න කියලා බා. කවන්නේ මගේ සුන්දර මිහිරි මතකෙ මේ මතක පිට වටිනා කොච්චරද. මේ වගේ සුන්දර ගමනක් ගිහිල්ලා අපි මේ ලබා ගන්න අත්දැකි. ඔන්න දැන් අපි ගිරිදුර්ගේ එක පැත්තකට ආවා. දැන් අපි බහින ගමන් ඉන්නේ. මේ පොඩි බබාලත් එක බහිනවා කියන්නේ හරිම අමාරුයි මෙතන. ඔබන් තේරෙනවා ඇති කොහොම ගමනක්ද මේ යන්නේ කියලා. මම හරි බයෙන් යන්නේ මෙතන. මේ ගල් දෙබොක්කාව මැද්දෙන් අපි මේ බහින්නේ මෙතනට නේද පුතේ? ලේසි නෑ.
රියන් පුතා කොහොමද මේ ට්‍රිප් එක ගැන වල මොනවද කියන්න තියෙන්නේ? අමාරුයි. අමාරුයි. ඔව්. මේ ට්‍රිප් එක හොඳයිද? ඕ තදදදදදද. ඉදර විනෝද නැනේද? හ්ම්? එන්ජොයි කළාද? අම්මා එනකන් ඉන්නේ. අමල කොහෙද ඉන්නේ? හ්ම්? අපි මේ කොහෙද ආවේ? කීවේකටද? කොහෙද කොහෙද? කීගවගේ මේ. මොන කීවේක වගේද? අර කීවේ. හ්ම්. ඔව්. ට්‍රෙන්ඩින්ග් එන ටොපික් එකක්. මොකද? මාලිගා කැට්. බලන්න කීවේ ටොපික් එක දැම්මනක්. ඉතින් ඔන්න ඔහොමයි. අපේ මාලිගා තැන්නට ආපු ගමන කෙලවර උනේ. දැන් අපි කොහෙද යන්නේ නංගි? දැන් අපි යනවා නංගිට ට්‍රීට් එකක් දෙන්න. කොහෙද? গোল্ডන් රිච් එකට. අපි යනවා කොහෙද? গোল্ডන් රිච්. දැන් ඔන්න গোল্ডන් රිච් පරිසරය වෙත අපි ගමන් කරන්න ලෑස්ති වෙන්නේ. මෙතනින් අපේ ගුණයාගේ තියෙනවා ස්ටාලට් එක. බලමු ඉරංගගේ මොකක්ද තියෙන්නේ? CRV. CRV එකක් තියෙනවා. මම CRV එකේ බොසා ඉන්නා මෙතන. ඔව් ඒකනේ. රෙහා හොම්යන්නේ. සෙල්ෆිෂ් වෙන්නේ නැහැ. ඔව්. එන්නේ ගුණයා ඉදින් සියලු බර කරට අරගෙන එන ඉන බාර ගනින්. හරි නේද? එනදට එන්නේ මේ වාහනේ උඩ එන්න බෑ. ඔව්. මේ වාහනේ දැන් අපිට එන්න පුළුවන් ඉස්සර එන්න වෙලා තිබ්බේ. ලොකු පඩි බලන්න නැගගෙන. ඒ වාගෙන. ක්‍රිප්ටෝ ගුණයාට පින්චි දෙන්න ඉතින් මේ පාර හැදුවා. ක්‍රිප්ටෝ වලින් හම්බෙච්ච ප්‍රොෆිට් එකෙන්. ඔව් මම කියන්නේ දැන් පින්චි හැද්ද කියලා හිතයි. නංගේ ඕක ළඟද එකන් ආවා මේ මේ ස්ථානෙට අපේ গোল্ডන් රිච් පරිසරෙ එකන් ආවා ඔබ ළඟ මේ කෑම කන්න